අයිබෝවන් ඔබ විශ්වසනීය පත්කාරටත් කලින් රටට කියන ස්වාධීනෝපායනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත දනංජය පමනු හේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂී දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයෙන් ලබන 29 වනදාට ලාංකේය එන්නත්කරණයේ වර්ෂ පූර්ණය සමරයි. තුනම ගහගත්තේ නැත්නම් එන්නත සම්පූර්ණ නැහැ. ඇමති කෙහෙලිය කියයි. වැඩිමිලට සිමෙන්ති වික්කොත් වැඩ වරදින ලකුණු. අමු කහ කිලෝවක් 160කට මිලට ගන්න රාජ්‍ය ඇමති වක්කුඹුර සූදානම්. ඇෆ්ගනයේ බලය ගත්ත තලෙබාන් බටහිර රටවල් එක්ක සාකච්ඡා අරඹයි. පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා 3ම ලබා ගත යුතු බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. මේ අතර වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාත්‍රා 3ම ලබාගත යුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර ලබන 29 වනදාට වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් රෝහල් මෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ෆුලි වැක්සින් කියන එක ඊට පස්සේ නිර්වචනය කරන්නේ වැක්සින්ස් 3ම ගත්ත අයට කියලා. ඒ අය ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වැළකීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට ඇප් එකක් QR කෝඩ් එකත් හදන්න අපි තාක්ෂණික අමාත්‍යාංශයේ කණ්ඩායමකට බාර දීලා තියෙනවා. අපිට ඒක ලැබෙච්ච වහාම අපි මේ නීතිය එහෙම නැත්නම් මේ ගැසට් එක ගහලා එහෙම නැත්නම් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ හරි ගෙනහලා කටයුතු කරන්න හැකි ඉක්මනින් කරනවා. මේ අතර වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන හා උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවධානය යොමු තිබෙනවා. ඉදිරි සති දෙක තුළ මෙම ක්‍රියාමාර්ගය ගැනීමටයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදී තීරණය කෙරුණේ. මේක රටේ ආර්ථිකයට බලපානවා. මේ සංඛ්‍යාව පහළ මට්ටමක පවත්වාගෙන යන්න නම් බූස්ට් එක ක්‍රියාත්මක වෙන්නම ඕනේ. මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ දීලා තියෙනවා ඉදිරියේදී ඒක ක්‍රියාත්මක වෙනකොට පොදු ස්ථානවලට එන අයට අනිවාර්යයෙන්ම එන්නත් දෙක හා බූස්ටර් එක ගහලා තියෙන්න ඕනේ. එන්නත් ගහන්න තමන්ට කැමති වෙන්න පුළුවන්, තමන් අකමැති වෙන්න පුළුවන්. හැබැයි අකමැති වුණ කෙනෙකුට රෝගය බෝ කරන්න පොදු ස්ථානවලට ගිහලා අනිමිනිස්ට්‍රුට බෝ කරන්න අයිතියක් නැහැ. ඒ නිසා නීති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය දීලා තියෙනවා මේක කරන්න. අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 877 දෙනා සමගින් මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 6,2763. නිවෙස්වල සහ රෝහල්වල 11,350 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මේ වන විට සුවය ලබා ඇති සංඛ්‍යාව 5,76,114ක් බවයි සෞඛ්‍ය අංශ තහවුරු කරන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ දින තහවුරු කළ අද වාර්තා කළ කොරෝනා මරණ සංඛ්‍යාව 14ක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,313ක් දක්වා ඉහළ ගියා. මෙරට කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව අද හෙළි කෙරුණා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම හෙළිතරව්ව සිදු කළා. 43 සේනාංකයේ රැස්වීමකදී මෙන්න මේ ආකාරයේ ප්‍රකාශයක් කරනවා පාට්ලි චම්පික රණවක මැතිතුමා. 20 නොවැම්බර් මාසයේ ඉන්දුනීසියාවට ගියේ $1.6ට. ඇස්ට්‍රාසෙනකා එන්නත අපේ රටට ගෙනාවේ 16ට. ඒක තමයි මේ රට ඇතුලේ මේ සිදු කරපු එන්නත් වංචාව මිට්ටෝරුනේ. සංඛ්‍යාලේඛන ගැන ඉතාම උනන්දුවෙන් කටයුතු කරන චම්පික රණවක මැතිතුමා වගේ කෙනෙක්ගෙන් මේ ආකාරයේ වරදක් සිදුවීම පිළිගන්න බෑ. මොකද ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලෝකෙ මුලින්ම ලබා දෙන්න ආරම්භ කරේ 2021 ජනවාරි මාසේ 4 වෙනිදා. ඉන්දියාවේ දුන්නේ 2021 ජනවාරි මාසේ 19 වෙනිදා. ඊට දවස් 10කට පස්සේ අපි ශ්‍රී ලංකාවේ දුන්නා 2021 ජනවාරි මාසේ 29 වෙනිදා. ඉන්දුනීසියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළවෙනි වතාවට ලබා දීලා තියෙන්නේ 2021 මාර්තු මාසේ. ඉන්දුනීසියාවේ එන්නත්කරණය පිළිබඳව ආරව කටයුතු කරන ප්‍රධානම වෛද්‍ය විශේෂඥවරයා ලංකාවේ කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් කතා කරලා ඇහුවා මේ සම්බන්ධයෙන් ඇත්තද ඩොලර් 1.6කට ඇස්ට්‍රසෙනිකා එන්නත් ඉන්දුනීසියාවට ලැබුණද කියලා. මුළුමනින් මේක ප්‍රතික්ෂේප කරා. ඉන්දුනීසියාවට ඇස්ට්‍රසෙනිකා එන්නත් ලැබිලා තියෙන්නේ කොවැක්ස් වැඩසටහන හරහා පරිත්‍යාගයක් මිසක මිලදී ගැනීමක් කරලා නැහැ කියලා. ඒ වගේම චම්පිකරණවක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා ශ්‍රී ලංකාව ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලදී ගත්තේ ඩොලර් 16කට කියලා. ටොම්පචයක් අප මිලදී ගත්තේ කැබිනට් අනුමැතිය සහිතව තමයි ඇමරිකානු ඩොලර් 5.25කට. ඒක නිසා අපි ඉල්ලනවා එතුමට තොරතුරු දෙන අයට ඊට පස්සේ පරිස්සමෙන් හොයලා බලලා තොරතුරු දෙනවා නම් හොඳයි කියන එකයි අපේ අදහස. අප මේ පිළිබඳව කළ සොයාපැලීමකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දුනීසියා වෙත ලබා දීම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණා. එහිදීට සඳහන්ව තිබුණේ 2021 වර්ෂයේ මාර්තු මාස 8 වනදා මිලියන 11ක මාත්‍රාතුකයක් කොවැක්ස් පහසුකම යටතේ ඉන්දුනීසියා වෙත පරිත්‍යාග කළ බවයි. වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවෙන පුරා වැටලීම් ආරම්භ කර තිබෙනවා. කොළඹ කළුතර ගම්පහ මහනුවර කුරුණෑගල රත්නපුර බදුල්ල ඇතුළු දිස්ත්‍රික් කිහිපයක සිමෙන්ති වැඩිමිලට විකුණන ව්‍යාපාරික ස්ථාන වැටලීමට ලක් කෙරුණා. සිමෙන්ති වැඩිමිලට විකිණීම, තොග සංගවා තැබීම, තොග තිබියදී අලෙවි නොකිරීම දඬුවම් ලැබිය හැකි වැරදි බවයි පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙන්නේ. එම නීති කඩ කරන වෙළඳුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය පවසනවා. අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී තීරණය වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. මෙරට මුහුදු සීමාවේ ඇති ඉන්ධන නෞකා දෙකක් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමටද ජනාධිපතිතුමා එහිදී මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දී තිබෙනවා. මේ අතර විදුලි බල මණ්ඩලය කණජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවී රුපියල් බිලියන 93ක මුදල නිදහස් කරන ලෙසද ජනාධිපතිතුමා බණ්ඩාගාරයට අද උපදෙස් ලබා දුන්නා. දැවිතෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය 22 වෙනිදා සපුකස්කන්ධ බලාකාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා. මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 108ක්. මේ අතර තාප බලාකාරවල දැවිතෙල් අවසන් වීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 183ක ධාරිතාවක් අහිමිවීමේ අවදානමක්ද මතුව තිබුණා. මේ අතර අලුත් වැඩියා කෙරෙන නොරෙච්චුලේ බලාකාරයේ 3 වෙනි ඒකකෙන් විදුලිය මෙගාවොට් 300ක ධාරිතාවක් ලබන 28 වනදා සිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. එහෙත් එය ලබන 30 වනදා දක්වා කල්යන බවට විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා. මෙවන් පසුබිමක් යටතේ අද සිට විදුලි කප්පාදුවක් සඳහා වන යෝජනා මහජන උපයෝගිතා කොමිසම් වෙත ඉදිරිපත් කෙරුණේ. ඒ අනුව අදියර 4ක් යටතේ පැය 2කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් සඳහා යෝජනා වී තිබුණා. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ විදුලිය කැපීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. විදුලිය කපනවා නම් ඒට සදා අවසර දීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. දැන් මේ ට්‍රේඩ් යුනියන් එකෙන් තමයි තීරණය කරන්නේ කවුද කපන්නේ, කීයටද කපන්නේ කියන. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. වෘත්තීය සමිතිය වලට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ විදුලිය කප්පාදුව ගැන කතා කිරීම. අද දිනේදී ලංකා විදුලි බල මණ්ඩලය මගින් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. දෛනික විදුලි කප්පාදුවකට යෑමට අවශ්‍ය වෙන බව පව කපන්න ඉල්ලීම ලැබිලා තියෙන අතර වාරයේ ඒ අවශ්‍ය තෙල් හා ඉන්ධන ලබා දීමට එකඟ වෙලා තියෙනවා කි. ඒ අනුව මට බොහොම විශ්වාසයි අපිට මේ වගේ ලොකු පව කට් එකකට ඉදිරි අනාගතයේදී යන්න වෙන්නේ නැහැ. මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ ගාමිණී ලොකුගේ උදේ ගම්මන් පිළියන අමාත්‍යරුන්ද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සාකච්ඡාවට එක් වුණා. ජනාධිපතිතුමා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කියන්නේ අද හවස කරන් කපන්නේ නැහැ කියන එකනේ. කපන්නේ නැහැ. ඔබතුමා වගකීමෙන් නේද කියන්නේ? මේ කිව්වේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීන්දුව. යම්කිසි කුමන්ත්‍රණකාරී දෙයක් සිදු වෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. සමහර උදවියට ඕන කරනවා විදුලිය දෙන්න බෑ කියලා පුද්ගලික තාප විදුලිය ගන්න මාපියාවක් තියෙනවා. मैत्रीपाल सिरसेन महत्व बलागाटे देवितेल्ला बादी मट अपि एकंगतावे पालकरा यानुव මහ බැංකුව අධිපතිතුමාට වහාම මේ ඩීසල් නැව නිදාස් කරලා දෙන්න කිව්වා. දැනට මුහුද මැද තියෙන නැව දෙකට අවශ්‍ය කරන ඩොලර් ලබා දීමට මහ බැංකුවේ අධිපතිතුමා එකතාවේ පළකරා. මේ මාසේ 30 වෙනිදා සපුගස්කන්ධ විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපි පෙන්නලා දුන්නා අපිට දැනට රුපියල් බිලියන 93ක් විදුලි බල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා. ඒතර ජනාධිපතිතුමා ඒ ණය ටික ගෙවන්න විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදාස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා. ඉදිරියේදී විදුලි බල මණ්ඩලයට ඩීසල් සහ දැවිතෙල් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යතුමා මේ වෙන විට ඉන්දියාවේ ණය පාසුවක් ලබා ගන්න සාකච්ඡා කරනවා. ඔවුන්ට ඍජුව දැවිතෙල් සහ ඩීසල් ආනයනය කිරීමට එකඟතාවය අපි විසින් ලබා දුන්නා. එතකොට ඩොලර් දෙන්න ඔබතුමා පොරොන්දු වුණාද? ඩොලර් දෙනවා ඕනේ විතරයි. ගැටලුව විසඳලා තියෙන්නේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. සාකච්ඡාව සාර්ථකයි මහබැංකුව අධිපතිතුමා. සාර්ථකයි. මේ අතර ඉන්ධන ලැබීමෙන් පසු විදුලි බලාකාර ක්‍රියාත්මක කිරීම පිළිබඳ විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සමනධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතාද අදහස් පළ කළා. දැනට අපි සතුව තියෙන සියලුම තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අපිට ලැබෙනවා නම් කප්පාදුවකින් තොරව. හැබැයි ඒක කප්පාදුවකින් තොරව කරනකොට ඒක බොහොම අවදානම් තත්ත්වයක් තියෙන්නේ. මොකද අපිට අමතර බලාගාර අමතර උත්පාදන ශක්තියක් කිසිම දෙයක් නැහැ. එතකොට ඔය දවසේ වැලිම ඉල්ලුම තියෙන වෙලාවේ යම් හේකින් පොඩි බලාගාරයක් හරි බිඳ වැටුනොත් ඒ ධාරිතාව ගන්න වෙන බලාගාරයක් නැහැ අපිට. දැන් අපේ තියෙන ඔක්කොම තාප බලාගාර ක්‍රියාත්මක කරත් නොරොච්චෝලේ පද්ධතිය එකතු වුණාම යම් කිසි වෙනසක් වෙයි. එහෙම නැත්නම් අපි කරන්නේ අර තියෙන හිලව්වට අපි ජල විදුලියෙන් ඒක ගන්නවා. එතකොට අනිවාර්යයෙන්ම අපි කලින් සැලසුම් කළාට වඩා ශීඝ්‍ර වේගයකින් ජලාශවල ජලය අඩු වෙනවා. දිගට මේ තත්ත්වයේ ගියොත් يعني ජල විදුලිය උත්පාදනය කිරීමේ ගැටලුවක් ඇති වෙනවා. හෙරොයින් කිලෝ 300ක් සමග යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අද අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් සහ එම යාත්‍රාව හෙට උදෑසන ගොඩබිමට රැගෙන යාමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. රාජ්‍ය බුද්ධ්‍යංශය සහ නාවික හමුදාව එක්වයි වැටලීම සිදු කළේ. එහිදී හෙරොයින් කිලෝ 300ක් සමග සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙනුණා. සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිමට රැගෙන එන බවයි පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය ප්‍රකාශ කළේ. රටේ මේ වන විට උද්ගත වෙති අර්බුද පිළිබඳව මහජන නියෝජිතයින් දිවින විවිධ ප්‍රදේශවලදී මෙලෙස අදහස් පළ කළා. දැන් කොරේ පිටට මරේ වගේ ජනතාවට එක එක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ජනතාවට සහනයක් ලබා දෙන්න නම් කැබිනට් මණ්ඩලයේ මැදිහත් වෙන්නට ඕන. රටක ජනතාවක් බලයක් දෙන ආණ්ඩුවට ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් තමයි රට මෙහෙවන්නට ඕන. ඉතින් එකතු වෙලා කතා කරලා ජනතාවට උත්තරයක් දෙන්න කියන එක අපි කියන්නේ. මේ අවාසනාවන්ත තත්ත්වෙන් මුහුණ දීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මම කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මම සතුටු වෙනවා ජනාධිපතිතුමා මේ රට අවශ්‍ය ආහාර මේ රටේ නිෂ්පාදනය කරගන්න කර්මාන්ත දිරිගන්නන වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙලා තියෙනවා. අපේ රටේ ඕන දෙයක් වවන්න පුළුවන් රට. මඤ්ඤොක්ක දාන්න 20 කරත් පළවෙනවා. ගල්ලඟුරු ගේන්න සල්ලි තියෙනව ඩොලර් තියෙනවද? ඩීසල් ගේන්න ඩොලර් තියෙනවද කියන ප්‍රශ්නට අමතරව යලකන්නට ජලාශවල වතුර තියෙනවද කියන ප්‍රශ්නයත් ඒ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් වාරි මාර්ගත් කෘෂිකර්ම විශේෂනුත් දැන් පැටලිලා තියෙනවා. ඉතින් මේවා සුහදව සහයෝගයෙන් විද්‍යානුකූලව විසඳාගත යුතු ප්‍රශ්න. මේවා අලුත් ප්‍රශ්න නෙමෙයි. ඒවට අවශ්‍ය පහසුකම් සපයන එක රජයේ වගකීම. මේ වෙලාවේ ආණ්ඩුවට ප්‍රතිහාරය වහන්න බෑ. ඒ වගේම විපක්ෂයට මේ වෙලාවේ ටිකිරිය අතල් එකක් ගත්තයි කියලා මම හිතන්නේ ආණ්ඩුවක් කරගෙන යන්න බෑ. මේ වෙලාවේ සමහරු කියනවා මේ අරහේ ඉංගමන යනවා මෙහි ඉංගමන යනවා කියලා. දැන් එක පැත්තකින් ඒගොල්ලෝ කියනවා මොනහරි රටේ ජනතාවට කන්න බොන්න නැතුණාම හිඟයක් ආවම ආණ්ඩුව ඒක හොයලා බලලා කටයුතු කරන්නේ නැහැ කියලා. රටවල් එක්ක කතා බහ කරලා විසඳ ගන්න හදනකොට කියනවා හිඟා කනවා කියලා. මුළු ලෝකයේම අද ජීවන වියදම වැඩි. බඩු මිල වැඩි. අපේ රටේ බඩු මිල වැඩි අපි දන්නවා. ජනතාවට අමාරුයි. නමුත් අපේ රටේ තවමත් අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට තරමක් අඩුයි. මේ විවසනයේදී ජනතාවගේ ජීවන වියදම පිළිබඳව ප්‍රශ්නයට විසඳුම් ලබා දීම වෙනුවෙන් දවන්ත කාර්යභාරයක් අපි ඉටු කළ යුතුයි. අමු කහ කිලෝවක් රුපියල් 160ක මිලකට ලබන සෙනසුරාදා සිට රාජ්‍ය මිලදී ගන්නා බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. කහ මෙට්‍රික් ටොන් 5000ක් විදෙස් රටවලට අලෙවි කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අපනයන ගම්මාන පිහිටවීමේ වැඩසටහන යටතේ 263 වන ගම්මානය ඇහැලියකුඩ කිරියැල්ල පිටකන්ද ප්‍රදේශයේ ආරම්භ කෙරුණා. මෙහි පවුල් 160ක් පමණ වගා කටයුතු වල නිරත වෙනවා. කුරුදු, ගම්බිරි සහ පුවක් වගාව මෙහි සිදු කෙරෙනවා. මට 2024 දී මේ රටට ගෙන්න දීපු ඩොලර් ලක්ෂයක් වෙනුවට අපනයන භෝග සඳහා ඩොලර් 1,2400ක් අපි ගහලා තියෙනවා. එතකොට ඇමරිකන් ඩොලර් මිලියන 454ක් ගහලා දීලා තියෙනවා. ඒක ලංකා ඉතිහාසයේ වැඩිම මුදල සුළු අපනයන භෝගවලින් ගන්න. මේ දවස්වල වැඩිම ලංකාවේ අස්වැන්න හැදලා තියෙන්නේ කහවල. අපි කොවවන්න කියලා සහනාධාරයක් දුන්නා. පැල ලක්ෂ 60ක් බෙදලා දුන්නා. දැන් කහවලින් ස්වයංපෝෂිතයි. දැන් මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කහ මිලට ගන්නේ නැහැ. පෙලත්තන් වල කිලෝ එකක් අමු කහ රුපියල් 90 හැබැයි ගොවිය ගොවිතැන් කරන්නේ වැලි මුලක් අතට ගන්න. ඒක නිසා සෙනසුරාදා ගම්පහ දිස්ත්‍රික්කයේ කහ ගොවින්ගේ කහ ටික රජයෙන් මිලට ගන්නවා රුපියල් 160 ගානේ ගන්නවා. රසායනික පොහොර නොමැතිව වගාවන් කළ නොහැකි බවට ඇතමුන් මැසිවිලි නගද්දී කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගාවන් සාර්ථක කළ කොයි මහතුන් බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ අනුව බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ ගල් පොත්තක් මත නව ක්‍රමවේදයක් තුලින් ගම්මිරිස් වගාව සාර්ථකව සිදු කරන්න අනිල් කුමාරගොවි මහතාට හැකි වෙලා තියෙනවා. ඔහු වෘත්තියෙන් චිත්‍රගුරු උපදේශකවරයෙක්. ගල් තලාවක් තමයි තියෙන්නේ කිසිම දෙයක් වැවෙන්නේ නැහැ ඉඩක් නැහැ නේ. ඒකෙන්ද විශේෂයෙන්ම අලංකාරය ගෙන දෙන විදිහටත් ආර්ථික ලාභයක් මොන හරි ලබන්න පුළුවන් විදිහටත් විනෝදාංශයක් විදිහට මට ඒතර මේ ගල් පොත්ත සම්පූර්ණයෙන්ම මොන හරි පුළුවන් විදිහට පස ගෙන හැල්ලා ඒ කරලා සංරක්ෂණය කරලා ගම්බිරිස් වගාව මෙතෙන්ට සුදුසුයි කියලා මම වත්තදා බැලීම කරත් එක කරා. නමුත් මේ වෙනකොට සාර්ථකයි. පොහොර ගොම පොහොර ලී කුඩු පොළ රොඩු සේරම ගෙනහැල්ලා තමයි මේ කොම්පෝස්ට් එක සකස් කරලා දෙන්නේ. 100%ක්ම කොම්පෝස්ට් පොහොර තමයි මේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. මේ වගේ මේ අර මෙස් එක තියෙන net එක තමයි පාවිච්චි කරන්නේ මැස්කන් දැල්. මෙතන තියෙන කොටස් දෙකක්. net එකේ උස අඩි 3මාරක් වගේ තියෙන. ඒ කොටස ඉස්සෙල්ලා සකස් කරලා ඊට පස්සේ වැල උඩට යනකොට තව කොටසක් එකකට සම්බන්ධ කරලා මේ සම්බන්ධ කරපු කොටස් දෙකක් තමයි මේකේ තියෙන්නේ. මේ ඇතුළත කොම්පෝස්ට් තට්ටුවක්, පොල්ලෙන් තට්ටුවක්, පොළරුළු තට්ටුවක් මේ විදිහට තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මේකට වතුර අපි යදවපුවාම ඇතුළට තෙත් වෙලා මේ ඇතුළේ තියෙන ද්‍රව්‍ය වලට උරා ගන්න. මේ වැලෙන් යන මුල මේක ඇතුළට යනවා මෙතන. එතකොට මේ වැලේ මෙහාට බිම ඉඳලාම පෝෂණය ගන්න පුළුවන් මෙතෙන්ට යනවා. අස්වැන්න ලබා ගන්න අපිට පහසුයි. අපේ උසට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉනිමන් තියන්න හරිම එහෙම මුකුත් අවශ්‍ය නැහැ. මේකෙදි අපිට මාස 6 දී මාස 7 දී මේකේ අස්වැන්න ගන්න පටන් ගන්න පුළුවන්. හේතුව මෙයාට මුලින්ම පෝෂණය මේ දිගටම ලැබෙන නිසා. ලබා දෙන්න ඉතාම පහසු ක්‍රමයක් තමයි මේ. හැම බිම් අඟලම වවන්න පුළුවන් මේ විදිහට කල්පනා කරොත්. වත්තර මං එළිවෙන පාන්දරම එනවා. ආය හවසත් මම මෙතෙන්ට එනවා. විශාල තෘප්තියක් ලැබුණා. ගලක් වුණාට මේ ගල උඩට ආව පස්සේ. කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය Facebook පිටුවක් අක්‍රිය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කර තිබෙනවා. 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම පිටුව අක්‍රිය කර තිබෙන්නේ. මෙම Facebook පිටුව පවත්වාගෙන යන සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමට එම අධිකාරී විමර්ශන හා අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ කටයුතු කළා. අදාළ සැකකරුගේ පරිශ්‍රයට ඇතුළු වී සිදු කළ පරීක්ෂාවකින් එහි තිබූ සැක කටයුතු උපකරණද අධිකාරී භාරයට ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කර තිබෙනවා. එරිතා උදෑසන පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කිරීමට මැදිහත්වන ලෙස දහම් පාසල් ගුරුවරුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් උපකරණ පරිත්‍යාග කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගංගොඩවිල සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඉරිදා උදෑසන පෞද්ගලික පන්ති නතර කර දහම් අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳ මීට පෙරද අවධානය යොමු වුණා. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසයි දහම් පාසල් ගුරුවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ. 2018 2019 सह 2020 වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. රජයේ පොලි රහිත ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමගින් සිසුන්ට හිමි වෙනවා. Skills High Education Exhibition at Kalutara 2022 ලෙස මේ වැඩසටහන නම් කර තිබෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය කරමින් ලබන 28 වනදා මෙම එක් දින වැඩසටහන ක්‍රියාත්මකයි. පෙරවරු 9:30 සිට පස්වරු 4:30 දක්වා කාලය තුල කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ එස්නහා ලියාපදිංචි විය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. मेरठ आर्थिक शक्तिमत किरीमट दक्षिण आफ्रिका भेटी श्रीलंका महाकोमसारीस कार्यालय बेमन विट इरट विविध पार्श्व समग्र साकच्चा आरंभ कर दिबेनवा मे सिदु किरन्ने दक्षिण आफ्रिकावे श्रीलंका महाकोमसारीस सिरिसेन अमरसेकर महतागे ඍජු මැදිහත් වීමෙන් सेवा සඳහා ඩුබයි හෝ සිංගප්පූරුවට යන දකුණු අප්‍රිකාවේ නැව් කොළඹ වරායට ගෙන්වා ගැනීම සඳහා දෙරටේ නැව් ඒජන්තවරුන් සමග සාකච්ඡා කර තිබෙනවා ඩර්බන් කියන වරාය තමයි විශාලතම වරාය. ඈත පෙරදිගට බඩු ප්‍රවාහනය කරන නෞකාවල් හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ දැනට එක්කෝ සිංගප්පූරුව එහෙම නැත්නම් ඩුබායි කියන වරායවල්. නමුත් අපේ කොළඹ වරාය මේ අප්‍රිකානු රටවල එච්චරම තවම ප්‍රසිද්ධ වෙලා නැහැ. නමුත් ඩර්බන් ඉඳලා ඈත පෙරදිගට යන නැව් වලට කොළඹ වරාය තමයි වඩාත්ම පහසු ස්ථානය. ඒ නිසා ඩුබායි වලට එහෙම නැත්නම් සිංගප්පූරු හරහා යන නැව් වලින් කිසියම් ප්‍රමාණයක් කොළඹට අරවා ගැනීම සඳහා එමෙන්ම ජීවනී සහ ත්‍රිපෝෂ අප්‍රිකානු රටවලට හඳුන්වා දීම සඳහා යුනිසෙෆ් ආයතනය සමග සාකච්ඡා කරමින් සිටින බවයි දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දකුණු අප්‍රිකානු අපේ මහ කොමසාරිස් කාර්යාලයට සම්බන්ධ දකුණු ප්‍රදේශයේ තියෙන උගක් රටවල දුප්පත්කම කියන එක ඉතින් ඉහළ මට්ටමින් තියෙනවා. මේ රටවලට මේ ත්‍රිපෝෂ ඒ වගේම ජීවනී වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් ඒ මිනිසුන්ටත් විශාල සහායක් වෙනවා. විදේශ සම්බන්ධතාවලදී අපිට දෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපි දැනට යුනිසෙෆ් ආයතනයත් එක්ක සාකච්ඡා වාර දෙකක් පවත්වලා තියෙනවා. මේ ගැන අපිට ලංකාව පැත්තෙන් එකක් අපේ තාක්ෂණය දෙන්න පුළුවන්. අනිත් එක අපිට ආරම්භයේදී මේ නිෂ්පාදන මේවට ලබා දකුණු අප්‍රිකාවේ තීරුබදු රහිත වෙළඳසැල් හරහා සිලෝන් ටී මිලදී ගැනීමටද දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අවස්ථාව සලසා දී තිබෙනවා. එළවලු පළතුරු අපනයන හා ආනයනකරුවන් අතර සමඳතාවක් ගොඩනැගීමට ක්‍රියා කර ඇති අතර කොස්වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් කෙරෙහිද මෙවන විට අවධානය යොමුව තිබෙනවා. දකුණු අප්‍රිකාව විතරක් නෙවෙයි දකුණු අප්‍රිකාවේ තියෙන අනෙකුත් රටවල් අතරේ මේ කොස් පරිභෝජනය සහ කොස් වගාව ප්‍රචලිත කිරීමට ඇති හැකියාව පිළිබඳව අපි මේ කාරණයක් මේ යුනිසෙෆ් ආයතනයත් එක්ක සාකච්ඡා කරනවා. දකුණු අප්‍රිකාවේ අපේ මහ කොමසාරිස් කාර්යාලයට සම්බන්ධ අනෙකුත් රටවල් වල ආහාර හිගයන් තියෙනවා. දැන් අපි බලන්නේ යුනිසෙෆ් ආයතනය සම්බන්ධ කරගෙන මේ කිසියම් ව්‍යාපෘතියක් රටවල් දෙක තුනක ආරම්භ කරන්න කොස් පරිභෝජනයට මිනිසු පෙළඹවන්නත් ඒ වගේම කොස් වගාව වාණිජ වගාවක් ඒ වගේම වර්තමානයේ පවතින බලශක්ති අර්බුදයට නිවැරදිම විසඳුම් විදියට හඳුනාගෙන තිබෙන්නේ පුනර්ජනනීය බලශක්තියට යොමු වීම. අභියෝග මැද හැදෙන රට විශේෂයෙන් අද අපි කතා කරන්නේ පුනර්ජනනීය බලශක්තිය කරා රට ගෙන යන කතාවේ ඔබ නොදත් පැතිකඩක් පිළිබඳවයි. පුනර්ජනනීය බලශක්ති එහෙමත් නැත්නම් සුනිත්‍ය බලශක්තිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු ඇති වකමානුවක රටක් විදියට අපිත් පුනර්ජනනීය බලශක්තියෙන් ප්‍රයෝජන ගන්නට සූදානම්. අද මේ සොයා බැලීම ඒ පිළිබඳව. ලංකාවේ බලශක්තිය කොච්චරක්ද? ඒ බලශක්තියෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරලා අපිට කොයිතරම් ප්‍රමාණයක් දැනට සපය ගන්න පුළුවන් වුණාද? ලංකාවේ අද ගිගාවොට් අවර්ස් 15000ක අවශ්‍යතාවයක් තියෙනවා අවුරුද්දකට. 2030 වෙනකොට ඒක බලාපොරොත්තු වෙනවා 30000ක් ගිගාවොට් අවශ්‍ය වෙයි කියලා. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා ප්‍රතිපත්තිය හැටියට විදුලි ජනනයෙන් 70% පුනර්ජනනීය කියන එකට. ඒක තමයි අපිට දීලා තියෙන ඉලක්කය. ඒ කියන්නේ වසරකට මෙගාවොට් 900ක් 1000ක් විතර ප්‍රමාණයක් අපි ලබා ගන්න වෙනවා පුනර්ජනනීය බලශක්තිය. සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ඇත්තටම කල යුතුව තියෙන්නේ මේ පුනර්ජනනීය බලි ශක්තිය පුළුවන් තරම් පාවිච්චි කරන්න සහ Tamanට පුළුවන් විදිහට නිෂ්පාදනය කිරීම. ඔබතුමන්ගේ අධිකාරියෙන් මේ වෙනමට මොනවද කරලා තියෙන්නේ? විශාල වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රොජෙක්ට්ස් කීපයක් අපි දැනටමත් ක්‍රියාත්මක පවතිනවා. එකක් තමයි සියඹලාණ්ඩුව. ඒක එතන මෙගාවොට් 100ක් සූර්ය බලය. මන්නාරමේ දැනටත් මෙගාවොට් 100ක් ක්‍රියාත්මක වෙනවා. අපි එතන තව බලාපොරොත්තු වෙනවා මෙගාවොට් 200ක් ක්‍රියාත්මක කරන්න. අපි දැනට ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරන කෙන යනවා. පුනරීන් ප්‍රදේශයේ අපි බලාපොරොත්තු වෙනවා මෙගාවොට් 240ක් සුළං බලයත් තවත් මෙගාවොට් 150ක් සූර්ය බලයත් දැනට ගන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය කරන තාක්ෂණයත් එක්කම අපිට ඉදිරියට යන්න පුළුවන්. අපේ රටේ අපේ පුනර්ජනනීය බල ශක්තියෙන් රටේ හෙට දවස ආලෝකමත් කරන්නට අපිත් එක් වෙමු. දැන් ක්‍රීඩා පුවතක්. ඩී.ඒ. රාජපක්ෂ අන්තර් ආයතන එල්ලේ තරගමාලාව අම්පාර සෙනරත් සෝමරත්න ක්‍රීඩා සංකීර්ණයේදී දෙවන දිනටත් සාර්ථකව අවසන් වුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යංශ අධීක්ෂණින් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කරනවා. දෙවන දිනේ වන අද දිනේ තරගවට 15ක් පැවැත්වුණා. යොදහමුදා කණ්ඩායම සහ ජයල නගර සභා කණ්ඩායම අතර තියුණු තරගයක් අද දක්නට ලැබුණා. කණ්ඩායම් රසක් අදත් තම දක්ෂතා පෙන්වීමට සමත් වූ අතර ඩී.ඒ. රාජපක්ෂ අන්තර් ආයතන එල්ලේ තරගමාලාව ලබන 26 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ස්වාධිරූපානී ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.